අපි 2015 මෛත්‍රීපාල සිරිසේන මෑතුමා ජනාධිපති කරා. ඒත් අපිට ලැබුණේ ආණ්ඩුව මහා මැතිවරණයෙන් පස්සේ බහුතරයක් තියෙන ආණ්ඩුවක් නෙමෙයි. මේක සුළුතරයක් තියෙන ආණ්ඩුව. ඒත් මේ සුළුතරේ තියෙන ආණ්ඩුව තුනෙන් දෙකක් තියෙන ආණ්ඩුව වලට වඩා වැඩකටු කරලා අයිතිවාසිකම් ආරක්ෂා කරා කියලා මම කියන්නේ. මේ අවුරුදු පහෙන් ඇති වුණේ මේ අයිතිවාසිකම් මේ නිදහස අපි තහවුරු කරගන්න. මේක ඇති වුණේ එක නැති වෙන්න. ඊළඟ අවුරුදු පහ අපිට ඕම නැයි මේ සියල්ලම තහවුරු කරගන්න. තහවුරු කරන එක නෙමෙයි අපිට නොකරන්න අපිට කරන්න බැරි වුණේ ඒවා ඉදිරියට ගෙනියන්න. තවත් ලෝකේන අලුත් අයිතිවාසිකම් නීතියට ඇතුල් කරගන්න. ප්‍රධාන කාරණේ තමයි අලුත් ව්‍යවස්ථාව අපි මේ සැරේ අනුමත කරගන්න ඕන කියලා සම්මත කරගන්න ඕන කියලා කැප වෙලා ඉන්නවා කියලා මම මෙතන ප්‍රකාශ කරන්න කැමතියි. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය අපි ඉදිරියට ගෙනියන්න. තවත් අලුත් නීති සම්මත කරමු. මේ තියෙන නීති ක්‍රියාත්මක කරමු. එහෙනම් පළමුවෙන්ම අපේ ජයග්‍රහණය ආරක්ෂා කරන්න ඕනේ. ඒ ජයග්‍රහණය ආරක්ෂා කරගන්න තමයි අපි ඉදිරියට යන්න ඕනේ. ඒ නිසා අපි තීරණය කළේ අපි ඔක්කොම එකට එන්න අපේ අපේක්ෂකයා හැටියට අපේ පක්ෂේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසපත් කරගන්න. එතුමගේ ජයග්‍රහණය සඳහා වැඩකටයුතු කරා. එතනින් තමයි. ඒ අපේ පළවෙනි පියවර. එතුමා ජයග්‍රහණය කරාම අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 125කට වඩා ලබා ගන්න ක්‍රියා කළා. එතනින් අලුත් ව්‍යවස්ථාවකුත් සම්මත කළා. ජනතාවගේ කැමැත්තක් ලබා ගමු කියලා අපි එතන කියන්න කැමතියි. මේ ගමන අපි යන්නේ. මේ ගමන ඉදිරියට ගෙනියන්න. අපේ නිදහස ඉදිරියට ගෙනියන්න. අයිතිවාසිකම් ඉදිරියට ගෙනියන්න. ජනතාව රජ කරන්න. අනේ සටනට ඔබ එකතු වෙලා තියෙනවා. මම ඔබ සියලු දෙනාටම ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. ආපහු රාජපක්ෂ යුගයට නම් යන්න උවමනා නැහැ. කැමැත්තෙන් අපායට යන්න උවමනා නැහැ.